ඔබට ජයග්‍රහයේ දිනයක් ප්‍රාර්ථනා කරමින් recording.lk YouTube නාලිකාවෙන් අද අපි ඔබට ගෙනෙන්නේ තවත් සුවිශේෂී වැඩසටහන් මාලාවක එක්තරා වැඩසටහනක්. ඒ ආකර්ෂණීය නීතියෙන් හරියට වැඩ ගන්න episode 4 වන දිගහැරුම. ඉතින් මේ episode 4 යටතේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ සුවිශේෂී කාරණයක්. ඒ සුවිශේෂී කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න මත්තෙන් ඔබට කියන්නට ඕනි මේ අපි ඉදිරිපත් කරන කාරණයට පෙර අතු කාරණා ගැන ඔබ හොඳ අවබෝධයක් ලබාගෙන ඔබ හතරවෙනි දිගහැරමත් එක්ක සම්බන්ධ වීම ඉතාමත්ම උචිතයි. නැත්නම් හතරවෙනි දිගහැරම ඔබ එකපාරම ශ්‍රවණය කරනකොට සමහර විට මේ කරුණු කාරණා ගලපා ගන්නට තේරුම් ගන්නට අපහසුතාවයකට ලක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ පහලින් එපිසෝඩ් 1 2 3 ලෙස පවතිනවා. ඒ වෙත යොමු වෙලා ඉන්න අනතුරුව ඔබ හතරවෙනි දිගහැරම නරඹන්න. ඒබ්‍රහම් ලින්කන් ඒ ජීවිත කතාව බලනකොට බොහොම සුවිශේෂී ජීවිත කතාවක් වගේ ඔබ මේ වෙන විටත් දන්නවා. ඉතින් මේ ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිත කතාවේදී ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා බිහිවීම කියන කාර්ය ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් මේ ඒබ්‍රහම් ලින්කන් ගැන අපි සුවිශේෂී අවධානයක් යොමු කරනකොට ඔහුගේ පවුල එහෙම නැත්නම් උපත ගැන අපි අවධානය යොමු කරනකොට ඉතාමත්ම දිලිඳු පවුලක උපත ලැබූ අයෙකු බවට මේ ඒබ්‍රහම් ලින්කන් සැලකෙනවා. ඉතින් මේ විදිහට සැලකෙන ඒබ්‍රහම් ලින්කන් ඔහුට පාසල් යන්නට විදිහ හොයනවා. නමුත් ඒකට ආකාරයක් ලැබෙන්නේ නැහැ. ලින්කන් කුඩා කලදීම කුමක්ද සිද්ධ වෙන්නේ? තමාගේ මව මිය යනවා. ඉතින් තමාගේ මව මිය යාම කියන දේ ඉතාමත්ම දරුවෙගේ ජීවිතයකට බලපාන සුවිශේෂී දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට මේ බලපෑමට ඒබ්‍රහම් ලින්කනුත් නතු වෙනවා. අඳින්නට ඇඳු ලින්කන්ට තිබුණේ නැහැ. ඉතාමත්ම දිලිඳු ආකාරයට තමයි ජීවිතය ගෙවීම කරේ. ඉතින් මේ විදිහට ගෙවෙන ජීවිතය තුළ ඔහු කියවන්නට පොත් යාළුවන්ගෙන් ඉල්ලනවා. යාළුවන්ගෙන් ඉල්ලන්නට ඔහුට යන්නට වෙනවා කිලෝමීටර් ගණන් ඇවිදිමින්. ඉතින් ඒ විදිහට තමයි ලින්කන්ට හැකියාව ලැබෙන්නේ යම් පොතක් ලබා ගන්නට යම් පොතක් කියවන්නට ලබා ගන්නට. මේ කිලෝමීටර් ගණන් ඇවිදලා තමයි ඔහුට ඒ කියවන්නට පොත් හොයා ගන්න තමන්ගේ අයි ආශාව ඉෂ්ට සිද්ධ කර ගන්නට හැකියාව ලැබෙන්නේ. බෙරි යුෂවරි ඔහු කුමක්ද කරන්නේ? මේ බෙරි යුෂ කෝටුවකට අරගෙන ඉවරලා ශාක පත්‍ර මත ඔහු ලියන්නට පටන් ගන්නවා. ඔහුගේ ලිවීමේ කාර්ය කරන්නට උදව් වෙන්නේ මේ බෙරි යුෂ ශාක පත්‍ර. ඔහුගේ ජීවිතය ගැන තවදුරටත් අපි කතා බහ කරනකොට මේ හරක් බලා ගන්න කාලයේදී තමයි මොහු මේ කියවීමේ කාර්ය සිද්ධ කරන්නේ. අර කිලෝමීටර් ගණන් පයින් ගිහිල්ලා ගෙනාපු පොත්පත් කියවන්නට හැකියාව ලැබෙන්නේ මේ හරක් බලා ගන්න කාල සීමාවෙදී. ඉතින් ඒ විදිහ දුෂ්කර ජීවිතයක් තමයි මේ ලින්කන්ට ගෙවන්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට කාලයේ ගෙවගෙන යද්දී මේ දරුවා යම් තරුණ වියකට තුරුණ වියකට ක්‍රමක්‍රමයෙන් පත් වෙනවා. ඉතින් මේ ලින්කන්ගේ පෙම්වතිය විවාහයට පෙර මියදෙනවා. ඉතින් බලන්න ඔහුට කොතරම් දේ අහිමි වෙමින් ගිය ජීවිතයක්ද පැවතුනේ. ඔහු ඒ විදිහ ජනාධිපතිවරයෙක් වෙයි කියලා හිතන්නට පුළුවන්ද මේ කතාබහ ඔබ මේ වෙන විට ශ්‍රවණය කරපු කොටසත් එක්ක? ඔහු විවාහ මංගල්‍ය ඊළඟ කාන්තාව හා සිදු කිරීමේදී ඒ ඔහුට මානසික පීඩාවක් බවට පත් වෙනවා. ඒ පීඩනය නිසා ඔහු විවාහ මංගල්‍ය මගහරිනවා. ඔහු පටන්ගත් ව්‍යාපාර ක්‍රමක්‍රමයෙන් කඩා වැටෙන තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ විදිහට ඒබ්‍රහම් ලින්කන් දැඩි පීඩාවකට පත් වෙච්ච තරුණයෙකු බවට පත් වෙනවා. ඉතින් මේ විදිය මානසික තත්ත්වයක් එක්ක ඔබ හිතන්න කොතරම් ඒ පුද්ගලයා විදිහට පීඩාවකින් ඉන්නට ඇද්ද? ඔහුගේ ජීවිත කතාවත් එක්ක බලනකොට ඔහු දිලිඳු පවුලක ඉපදිලා ඉතින් ඉස්කෝලේ යන්නට පාසල් යන්නට විදිහක් නැතුව අවසානයේ මවත් ඒ කුඩා කාලයේදීම මියදීලා ඒ විදිහට හිටපු ලින්කන්ට බෙරි යුෂවලින් අරගෙන ශාක පත්‍ර මත ලිවීම් කරන්නට
විතරයි හැකියාව ලැබෙන්නේ. ඊට අමතරව හරක් බලා ගන්න කාලයක් ලැබෙනවා. ඒ කාලයේදී පොත් කියවන්නට යම් අවස්ථාවක් හිමි වෙනවා. ඉතින් මේ විදිහට ගත කරපු ජීවිතයේදී ඔහුට හම්බ වෙන පෙම්වතියත් විවාහයට පෙර මිය යනවා. ඉන් අනතුරුව තෝරා ගන්නා යුවතියත් ඒ කාන්තාවත් විවාහය ඒ කටයුතු සංවිධානය කරලා ඒකත් එක්ක එන පීඩනයත් එක්ක ඔහු මගහරිනවා අර විවාහ මංගල්‍යයේ මේ තිබ්බ පීඩනයත් එක්ක. ඉතින් ඒ නිසා ඔහුට අවසානයේ සිද්ධ වෙනවා ව්‍යාපාරික කඩම් වැටුණු තරුණයෙකු ලෙස ජීවිතය ගෙවන්නට. ඉතින් මේ විදිහ පුද්ගලයා තමයි මේ ඒබ්‍රහම් ලින්කන්. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? මැතිවර්ණ වලට ඉදිරිපත් වෙනවා. මැතිවර්ණ වලට ඉදිරිපත් වුණාට පස්සේ මැතිවර්ණ දෙකක්ම පිට පිට පරාජිතයෙකු බවටයි පත් වෙන්නේ. ජයග්‍රහකයෙකු නෙවෙයි පරාජිතයෙකු බවට පත් වෙන්නේ. බලන්න කොතරම් මානසික කඩාවැටීමක් සහිත පුද්ගලයෙක්ද මේ අවස්ථාවේදී ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිතය අලලාගෙන අපිට කතා බහ කරනකොට දකින්නට ලැබෙන්නේ. මෙවැනි පසුබිම් සහිත පුද්ගලයන් කොතරම් ඉන්නවාද ලෝක උදාහරණයන් තුල කියන කාරණය ඔබ අවධානයට ලක් කරගත යුතුයි. ඉතින් ඔබගේ ඒ ජීවන ගමනේ යම්කිසි පසුබැසීම් යම්කිසි කඩාවැටීම් සිදුවන අවස්ථාවේදී මේ උදාහරණ ගන්න. මේ ඔබට වැඩිය ඔවුන් කොතරම් මේ අවස්ථාවන් ගතව මේ සියලු අවස්ථාවන් එක්ක එක්වන පීඩනයත් එක්ක ඔවුන් කොතරම් මේ අවස්ථාවේදී අසරණ වෙනවද? ඉතින් ඒ අවස්ථාවේදී බලන්න මේ ඒබ්‍රහම් ලින්කන් දැන් මා කතා කරපු මොහොත දක්වා එක් කියපු කාරණාත් එක්ක කොයිතරම් පීඩනයකින්ද ඒබ්‍රහම් ලින්කන් සිටින්නේ කියන කාරණේ ඔබ බලන්නකෝ. ඉතින් ඒ අතරින් ඔබ කොහොමද ජයග්‍රහණය කරන්නට ඕනේ කියන කාරණේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයෙකු වීමම ඔබට ඒ සුවිශේෂී දෙයක් බවට සුවිශේෂී උදාහරණයක් බවට ඔබ ලක් කරගන්නට හැකියාව පවතිනවා. ඉතින් අද අපි කතාබහ කරන්නේ මේ ආකර්ෂණ නීතියෙන් හරියට වැඩ ගන්නට ඔබ කොයි ආයුරින් ක්‍රියා කරන්නට ඕනිද මේ උදාහරණයත් එක්ක කියන කාරණය පිළිබඳවයි. ඉතින් මේ විදිහට මැතිවරණ දෙකක් පරාජිත වෙච්ච ලින්කන් නෝටිස් කළේ නැහැ. ඔහු කළේ ඇටෙන්ෂන් ලබා දීම. ඔහු ඇටෙන්ෂන් එක ලබා දීලා අවධානය ලබා දීලා අවසානයේ ජයග්‍රහණය කරනවා. ඕනෑම සිදුවීමක් ගැන කල්පනා කරනකොට අයහපත වෙනුවට ඔහු දකින්නේ යහපත. ඔහු එස් ඕනෑම සිදුවීමක අයහපත දකින පාර්ශවයක් අප සමාජය තුළ ඉන්නවනේ. අන්න ඒ විදිහට දකින පාර්ශවයෙන් අයකු නෙවෙයි අර දුර්ලභ වෙච්ච ඕනෑම සිදුවීමක යහපත දකින පාර්ශවය අයකු බවට ඒබ්‍රහම් ලින්කන් පත් වෙනවා. ඉතින් මේ ඒබ්‍රහම් ලින්කන් එක්තරා අවස්ථාවක ප්‍රකාශයක් කරනවා. ඔහු ප්‍රකාශ කරනවා සර්ව අශුභවාදියා දකුණේ රෝස පඳුරේ කටු තිබෙන බවය. නමුත් සර්ව සුභවාදියා දකුණේ රෝස වගේම කටු පඳුරක. ඒ කියන්නේ රෝස පඳුරේ කටු වගේම රෝස මල් වගේ ලස්සන මල් සෑදෙන බවයි. ඉතින් මේ විදිහට දකින පුද්ගලයන් දෙදෙනා ඔහු රෝස පඳුරක් ආධාර කොටගෙන එහෙම නැත්නම් රෝස පඳුරක් උදාහරණ කොටගෙන විස්තර කරනවා. මම නැවත ඔබට කියන්නම් මේ සර්ව අශුභවාදියා දකින්නේ රෝස පඳුරේ කටු තියෙන බවයි. නමුත් සර්ව ශුභවාදියා දකින්නේ රෝස වගේ තියෙන කටු පඳුරක පවා රෝස මල් වගේ ලස්සන මල් සෑදෙනවා කියන කාරණය. ඉතින් බලන්න හිතන ආකාරය ඔහු හිතපු ආකාරය කොයිතරම් විශිෂ්ටද? ඒ හිතපු ආකාරයේ ධනාත්මක පැත්ත කොතරම් ඉදිරියට දිමෙනවද ඔහුගේ ජීවිතය? ඔහුගේ ජීවිතය ජයග්‍රහණය කරන තැනට පත් කරන්නට ඒ උදාහරණාත්මක සිතුවිලි ධාරාවම අපිට ආදර්ශයක් කොට ගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ඔබගේ ප්‍රධානියා සමහර විට ඔබට බණිනවා ඇති. ඔබගේ ආයතනෙ, ඔබගේ කටයුතු පිළිබඳව ඔබට බණිනවා ඇති, ඔබට චෝදනා කරනවා ඇති. ඔබට චෝදනා කරනකොට ඔබ නෝටිස් කරන්නේ කොමක්ද? මට ප්‍රධානියා බැන්නා. අන්නේ දේ විතරද ඔබ නෝටිස් කරන්නේ? නමුත් ඔබ ඇටෙන්ෂන් එක යොමු කරොත් එන්න. ඇයි මට බැන්නේ? ඇයි මට මේ විදිහට චෝදනා කරේ කියලා ඔබ හිතන්නට පතන්නට උත්සාහ කරනවා. ඉතින් ඔබ ඒ ඇයි බැන්නේ කියලා හිතනකොට ඔබට ආකර්ෂණීය නීතිය අවශ්‍ය වෙනවා. ඉතින් ඔබට ඒ ආකර්ෂණීය නීතිය යොදාගෙන මේ ආකාරයට හිතලා ඔබට ඒ ඇටෙන්ෂන් එක තුලින්
කටයුතු කරන්නට සුවිශේෂී හැකියාවක් නිර්මාණය කර ගන්නට පුළුවන්. එහෙනම් අපි ඔබත් සමග ආකර්ෂණීය නීතිය හරියට වැඩ ගන්න එපිසෝඩ් 5 එහෙම නැත්නම් එපිසෝඩ් 5 සමග සම්බන්ධ වෙමු. ඔබට ජයග්‍රහී දිනයක්.